හරි ආයුබෝවන් පුතේ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා හරි ආයුබෝවන් සර් හරි හැමෝම පුතේ තමයි වීඩියෝ එක ඔන් කරගන්න ක්ලාස් එක සම්බන්ධ වෙදී හැමෝම තමයි වීඩියෝ එක ඔන් කරන්න හරි මොකද අද මේ ළමයි අඩු ආ මම අමතර ක්ලාස් එකක් දානවා කියලා කිව්වා ඔයාලට හරි අමතර ක්ලාස් එකක් දානවා කියලා කිව්වා ඒත් බලන්න ළමයි ඉන්නේ ඉතමත් පොඩි ප්‍රමාණයක් විතරයි ක්ලාස් එක තියෙන දවසට දැම්මොත් විතරද ක්ලාස් වලට ඉන්නේ ළමයි නේද ක්ලාස් එක නැති දවසකට අමතර දවසක් දැම්මොත් එදාට ඉන්නේ නැහැ නේද එහෙම වෙන්නේ නැහැ හරි ප්‍රශ්නයක් නැහැ අපි ක්ලාස් එක කරගෙන යමු පුතේ මෙහෙම අද අමතර ක්ලාස් එකක් දාන්න ප්‍රධානතම හේතුව උනේ ඔයාලට 25 වෙනිදා ආ 25 වෙනිදා ඉන්නේ සිකුරාදා දවසක් මේ මාසේ 25 වෙනිදා ඉන්නේ සිකුරාදා දවසක් අන්න ඒ දවසේ මට ක්ලාස් එක කරන්න මේ වෙන්නේ නැහැ මගේ පෞද්ගලික අවශ්‍යතාවයක් නිසා අර දත්ත්‍ය අවශ්‍යම යන්න ඕනි ගමනක් නිසා ඒක තමයි මේ මම විශ්වවිද්‍යාලයෙන් අවුරුනේ ගිය අවුරුද්දේ එතකොට ඒ නිසා මේ අවුරුද්දේ 25 මේ අවුරුද්දේ මාර්තු 25 මගේ උපාධි ප්‍රදාන උත්සවයේ තියෙනවා කන්වකේෂන් එක තියෙනවා ඒකට අනිවාර්යයෙන්ම මම යන්න ඕනේ නේ අවුරුදු සෑහෙන ගාණක් ඉගෙනගෙන සාමාන්‍යයෙන් අවුරුදු විශ්වවිද්‍යාල අවුරුදු 4ක් ඉඳියා පාසල් අධ්‍යාපනය අවුරුදු 13ක් ඉඳියා ඒතර වසර 14ක විතර අධ්‍යාපනයක් ලැබලා වසර 17ක විතර අධ්‍යාපනයක් ලැබලා ඒකේ ඵල ගන්න දින දවසේ දාන ඉතින් එදාට මම අනිවාර්යයෙන්ම යන්න ඕනේනේ ඒ නිසා මට එදාට ක්ලාස් එක තියන්න වෙන්නේ නැහැ ඒක අතිශයින්ම යන්න ඕනේ ගමන නිසා තමයි මම ක්ලාස් එක නිමාතුනේ එදා 25 වෙනිදාට කරන්න වෙන්නේ නැත්තේ හරි ඒ නිසා තමයි ඒකට අමතර දවසක් විදියට අම්ම මේ අද මම දැම්මේ අද ක්ලාස් එක මම දැම්මේ හරි හරි එහෙනම් පුතේ අපි ක්ලාස් එක පටන් ගමු ළමයිගේ පැමිණීම නම් ඉතාමත් දුර්වලයි ළමයි 19ක් 18ක් ඉන්නේ මාත් එක්ක තමයි 19 ඉන්නේ හරි ඒ නිසා ළමයිගේ පැමිණීම ඉතාමත් දුර්වලයි කරන්න දෙයක් නැහැ ඉතින් ක්ලාස් එක කරන්න වෙනවා හරි ආපනති කට්ටියට අවුලක් නැහැ වීඩියෝ එක බලන්න පුළුවන් නේද ක්ලාස් එක ආපනති කට්ටියට වීඩියෝ බලන්න පුළුවන් ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි පුතේ අට වසර පළවෙනි පාඩම අවසන් කරනවා ශ්‍රී ලංකාවේ පොදු සේවා කියන පාඩම අදින් අවසන් කරනවා හරි එතකොට මේ වෙන සිකුරාදා ඉඳලා අපි පටන් ගන්නෙ අලුත් පාඩම හරි අලුත් පාඩමක් තමයි මේ වෙන සිකුරාදා ඉඳලා කරන්නේ අද මේ පාඩමෙන්ම අවසන් කරනවා හරි අපි මේ වෙනකොට පුතේ ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉන්න පාඩම තමයි පොදු සේවා කියන පාඩම. අපි මේ කරන්න අපේ රටේ තියෙන පොදු සේවාවන් අපේ රටේ ක්‍රියාත්මක වන පොදු සේවාවන් මට දෙකක් කියන්න ඔයාලට. සමූපකාරය අධ්‍යාපනය සේවා ආරක්ෂක ප්‍රවාහන සෞඛ්‍ය සේවා වන සංරක්ෂණ සේවා දැන් මට කියන්න දැන් ශිහාන් මට තාමිලක් කියන්න ශිහාන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගන්න වෙන්නේ පුතේ රජයේ මගේ ක්‍රියාත්මක වන වෙනත් පොදු සේවා වලට
Ada mama hani pertama nanti kan? Kamu pakai adya apa nih perawahannya? Saud ke sewe? Ah saud ke sewe? Jalan sampan dene? Widulia? Cihan, illa den panti kia kinna wada? Tapi kau kian mana Cihan? Dan Cihan kau nanya utar ya? Kian? Cihan, ah, samupakar ego, adhyapan ego, perwahan ego, sauki seve ego, tahu mana wada dia ni? Jalan sampadana. Ah, jalan sampadana. Jalan sampadana. Hari, tahu mana kak kian na? Dilusi, kian na balik. Tepel seve ya? Hah? Tepel seve ya? Tepel seve. Tawa ekak kiyanna balanna mata lakshika Viduliya Viduliya liyala tiyen Viduliya liyala naha ne Tawa ekak mata kiyanna Netmi Netmi F 820 Adhyap Tapal seve Meke liyala nathi wagone mata Arakshaka seva Arakshaka seva Tawal yepun nanti ekak mata kiyanna Mayumi. Janasannivedana seva. Janasannivedana. Janasannivedana. Hari. Menna meva thamai lakshayamagin kriyaatmaka wana podu seva. Hari. Panividu homaru seva. Ha? Panividu homaru seva. Apani video gua maru seiva. Hai. Ida basa mana kian na? Ida basa mana kian na? Rajaya mungkin kriyatma tu mana? Benak podu seiva wan. Rajaya mungkin kriyatma tu mana? Benak podu seiva wan. Mata meyakin uttre deh na? Onadi. Onadi. Ia setiap kata kami mau dewa. Enam ada yang dengen. Tesandi ni ada. Tesandi sir. Tesandi. Parisara samrakshane? Parisara samrakshane. Parisara samrakshane. Hal, tawa ekak kiyanne eka umma? Anikath kiyanda? Samaja arakshana jala weda satahana? Samaja arakshana jala weda satahana. Samaja arakshana Jala beda satahan. Samaja arakshana jala beda satahan. Samaja arakshana jala beda satahan. Damai. Apida bila mana katakan? Apa ni? Katakan lah. Awaslah. Itu betul. Mehaje magin tiad mukawana. Pudu seiva, aja makin ni, apa langkah yang biar makan, pudu seiva mana macam satu perkara, apa pernah, perubahan, sahut seiva, cara sampaian, apa seiva, dunia, arah sesuatu seiva, cara sampaian, panik itu dua macam seiva, ni mana macam apa yang biar makan, pudu seiva mana, kan ni, ni macam apa yang ada, aja makin biar makan, mana banyak pudu seiva mana. Bikin dengan apa? Parisan samarakshana, ini bagaimana? Samaja arakshana,
ජාල වැඩසටහන් සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් හරි සර් තැපැල් සේවයේනේ පණිවිඩ හුවමාරු සේවා වලට නෙමෙයිද අවුරුද්ද ඒක මේ පණිවිඩ හුවමාරු සේවා ගණිතම තමයි තැපැල් සේවයත් වැටෙන්නේ අයත් වෙන්නේ හරිද තැපැල් සේවයෙම තමයි මේ ජන සර් පණිවිඩ හුවමාරු සේවාවට තමයි තැපැල් සේවය ඇවිල්ලා හරි සර් ඔතන ගංගම ආහාර සේවා වැටෙන්න පුළුවන් නේද මොකද පුතේ ගංගම ආහාර සේවා ගංගම ආහාර සේවා පොදු සේවාවක් ගන්නටද ඔව් සර් පොදු සේවා ජංගම මට මොකද අපෝ කියන්නේ ජංගම ආහාර සේවා ආහාර සේවා කියන්නේ අර තුම්පන් වලට නේද කියන්නේ කුංගක යන්නේ ඒකට කියන්නේ ඔව් යම් තාත්තුරකට ඒක ගන්න පුළුවන්. හොඳයි යම් තාත්තුරකට ඒක ගන්න පුළුවන්. ඒ වුණාට මෙච්චර උත්තර තියෙද්දි ඒ වගේ අනිත් උත්තර වලට යන ගොඩක් يعني එක්සෑම් එකේදී අර මෙච්චර සෑහෙන උත්තර ප්‍රමාණයක් තියෙද්දි අනිත් උත්තර වලට වැඩිය යන්න උත්සාහ කරන්න එපා. හරි. සෑහෙන උත්තර ටිකක් තියෙන නිසා සෑහෙන උත්තර ටිකක් තියෙන නිසා අර එක්සෑම් එකේදී මේ වෙනත් නොකියපු කාරණා වලට ගොඩාක් යන්න උත්සාහ කරන්න එපා. හරි. එතකොට මේ පොදු සේවා සපේන ආයතන සමග බැඳුණු යුතුයකම් සහ වගකීම්. එතකොට මේ පොදු සේවාවන් ක්‍රියාත්මක කරන ආයතන තියෙනවනේ. පොදු සේවාවන් ක්‍රියාත්මක කරන ආයතන තියෙනවා. එතකොට මේ පොදු සේවාවන් ක්‍රියාත්මක කරන ආයතන වලට බැඳෙන මේ තියෙනවා යුතුයකම් සහ වගකීම් කියලා කොටාසයක්. ඒගොල්ලන්ට තියෙනවා යුතුයකම් සහ වගකීම් කියලා කොටාසයක්. ඒ අතරේ අපි ගිය සතියේ කතා කරා ජල සම්පාදනය සහ විදුලිය පිළිබඳව. ජල සම්පාදනය සහ විදුලිය පිළිබඳව අපි ගිය සතියේදී සාකච්ඡා කරා ඔයාලත් එක්ක. හරි. ජල සම්පාදනය සහ විදුලිය පිළිබඳව ගිය සතියේ අපි ඕගොල්ලොත් එක්ක කතා කරා. හරි. මට කියන්න බලන්න දැහැමි. දැහැමි මට කියන්න පුතේ ඔයා මේ අපේ රටේ ජල සම්පාදනය ලබා දෙන ආයතනයක නම ජල සම්පාදනය සපයන ආයතනයේ නම මතක නැද්ද මට ඒකට ශිහාන් නේන උත්තරේ දෙන්න. සෑ දන්නේ නෑනේ. දන්නේ නෑ ඒ ගිය සතිය මම කියලා දුන්නු ගිය සතිය ආවේ නැද්ද ගිය සතිය නෙමෙයි මේ. ඔව් ගිය සතිය සිකුරාදා ක්ලාස් එකට ආවේ නැද්ද? ආවා. මේ සිදු කරන ආයතනයේ නම. දන්නේ නෑ කියලා හරියන්නේ නෑ. දන්නේ නෑ කියන එක නෙමෙයි උත්තරය. ඒ නම් කියන්නද? කවුද මේ මම කියන්නද කියලා කිව්වේ? නම කියන්න බලන්න. තෙනරි. කියන්න බලන්නේ නම් පුතේ මොකක්ද? ජාතික ජල සම්පාදන හා ජල වාහන මණ්ඩලය ඔව් මේ ලංකාවට හරිද ලංකාවේ මේ ජලය සම්පාදනය කරන ආයතනයක් තමයි ජාතික ජල සම්පාදන හා ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය මෙන්න මේකෙන් මේක මෙන්න මේ කියන ආයතනය තුලින් මෙන්න මේ කියන ආයතනය තුලින් තමයි පුතේ හරිද මේ ජලය නොමැති ප්‍රදේශ වලට ජලය නොමැති ප්‍රදේශ වලට ජලය ලබා දෙන පානීය ජලය වගේම ඉදිරිදා ජීවිතයට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් ජලය කියලා කියන්නේ අපේ මූලික අවශ්‍යතාවයක් තමයි මේ ජලය කියලා කියන්නේ. එතකොට මේ ජලය සම්පාදනය කරන ජලය මිනිසුන්ට ලබා දෙන ආයතනය තමයි මොකද? ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය. ජල ප්‍රවාහන මණ්ඩලය. කවුරු හරි මෙතන ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය වගේ ඉදිරියට වතුර ගන්න කට්ටිය ඉන්නවද? මොකද්ද සත්‍යයන් ඔගේ ගැහුන්නේ
ජලය ලබා දෙනවා නිවෙස් වලට කර්මාන්ත ශාලා වලට අර පාසල් වලට මේ ස්ථාන වලට මේ ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ ජලය සම්පාදනය කරනවා ඒ සඳහා පුතේ යම් මුදලක් අය කරනවා මාසිකව යම් මුදලක් අය කරනවා මාසිකව අපි පරිහරණය කරන ජල ප්‍රමාණයට අර මාසිකව බිල නිකුත් කරනවා හරියට විදුලි බිලක් ගෙදරට ජලය සම්පාදනය කරන්න ඕන පානීය ජලය සම්පාදනය කරන්න ඕනි අනික තමයි ජලය අපතේ යාම වැළැක්වීම මේ ජලය අපතේ යන එක වළක්වන්න ඕන කියන ජලය අපතේ යන එක වළක්වන්න ඕන අනික තමයි නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කරන්න ඕන දැන් කොහේ හරි ටැප් ලයින් එකක කොහේ හරි ටැප් ලයින් එකක වතුර නැත්තම් කොහේ හරි ටැප් ලයින් එකක වතුර නැත්තම් මොකද ඉතා ඉක්මනින් ඒවා යලි ප්‍රතිසංස්කරණය කරලා මේ මිනිස්සුන්ට ජලය සම්පාදනය කරන්න ඕනි ජලය ලබා දෙන්න ඕනි ඒක මේ ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයට දෙන යුතුයකමක් සහ වගකීමක් හරි ඊට පස්සේ අපි කතා කරා විදුලිය පිළිබඳව විදුලිය මේ විදුලිය සපේන ආයතනය මොකක්ද ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බල මණ්ඩලය මේ ලංකා විදුලි බල මණ්ඩලය තමයි මුදේ මේ අපිට අවශ්‍ය කරන විදුලිය ලබා දෙන්නේ ඔගලන්ට ඔය ෆෝන් එක චාර්ජ් කරන්න, ගෙදර ලයිට් එක දාගන්න, ඊට පස්සේ ඇඳුම් අයන් කරගන්න, ඔය වෙකී මෙකී නොකී ඔය තාක්ෂණික කාර්යයන් සඳහා අවශ්‍ය කරන විදුලි බලය ලබා දෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය තුලින්. ලංකා විදුලි බල මණ්ඩලය තුලින්. එතකොට මේ ලංකා විදුලි බල මණ්ඩලයට තියෙනවා යුතුයකම් සහ වගකීම් ප්‍රමාණයක්. යුතුයකම් සහ වගකීම් ප්‍රමාණයක් ඔවුන්ටත් තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලයටත් තියෙනවා යුතුයකම් සහ වගකීම් ප්‍රමාණයක්. පළවෙනි එක තමයි අඛණ්ඩව සේවා සපයීම. අඛණ්ඩව ඒ කියන්නේ දවසට පැය 3ක් 4ක් කපලා දාලා තියෙනවා. උදේටත් කරන්ට් එක කපනවා, රැටත් කරන්ට් එක කපනවා. එහෙම හරියන්නේ නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා. මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා. දැන් ඔයාලා හිටපු ගමන් අපහසුතාවයටපත් වෙනවා වගේ. දැන් හිටපු ගමන් උදේට කරන්ට් එක කපලා දානවා. රැට ඊට පස්සේ ආපහු ලයින් මේ කරන්ට් එක කපලා දානවා. ඒතකොට මොකද දැඩි අපහසුතාවයටපත් වෙනවා. සමහර මිනිස්සු රයිස් කුකර් එක ගහලා තියෙද්දි නැගදී කරන්ට් එක දිහිල්ල. ඒතකොට මොකද වෙන්නේ? මිනිස්සු අපහසුතාවයටපත් වෙනවා. උයාගත්තපත් කන්න විදිහක්.
උයාගත්ත බත් එක සමහරලාට කන්න විදිහට හරි සමහරලාවට උදේ පාන්දර ඉස්කෝලේ යද්දී අයෙන් රෙදි ටික අයෙන් කරගන්න විදිහක් නැහැ ආ කරන්ට් එක ගිහිල්ලා ළමයි අපහසුතාවයකට පත් වෙනවා ආ ඒ වගේම රැට පාඩම් කරන්න විදිහක් නැහැ ආ රැට පාඩම් කරන්න විදිහක් නැහැ ආ මොකද කරන්ට් එක නැහැ එළියක් නැහැ සමහරලාට රැට පට්ටම දාඩියයි ෆෑන් එක දාගන්න විදියක් නැහැ ෆෑන් එක දාගන්න විදියක් නැහැ කරන්ට් එක ගිහින් ඒතර මිනිස්සු දැඩි අපහසුතාවයට පත් වෙනවා ඒ නිසා මොකද මේ විදුලිය ආ විදුලි ශ්‍රී ලංකා sorry ලංකා විදුලි බල මණ්ඩලයේ තියෙන ප්‍රධානතම යුතුකමක් සහ වගකීමක් තමයි අකණ්ඩව විදුලිය සැපයීම අකණ්ඩව විදුලිය සැපයීම අනික තමයි නිසි පරිදි නඩත්තු කටයුතු සිදු කිරීම නිසි පරිදි එතකොට ඔය ට්‍රාන්ස්ෆෝමර් හැම ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙනවනේ මේවා පුතේ නිසි පරිදි නිසි කාලයට නඩත්තු කටයුතු සිදු කරන්න ඕනේ නැත්නම් මේව කුපුරලා යන ගොන් දඩෝ දඩෝ උංගා ආ ඒ වගේම කොහේ හරි කණුවක් හැම කඩාගෙන වැටෙන ඕනේ මෙන්න තියෙනවනම් ආ ඒව ඇවිල්ලා ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ ආ ඒ වගේ පුතේ ආරක්ෂාව සහතික කරන්න ඕනේ ආ දැන් විදුලි බල මණ්ඩලයෙන් ඇහලා යම් තැනක මොහොහර දෙයක් සිද්ධ කරා නම් එම ස්ථානයේ ආරක්ෂාව සහතික කරන්න ඕනේ මොකද විදුලිය කියලා කියන්නේ අන්තරාදායක දෙයක් විදුලිය කියලා කියන්නේ අන්තරාදායක දෙයක් කාගෙද ඔය මයික් ඔන් කරලා තියෙන්නේ ආසින්ස කියලා එක්කෙනෙක්ගේ මයික් ඔෆ් කරගන්න පුතේ මයික් ඔෆ් කරගන්න හරි ඒ අනුව පුතේ මේ විදුලි බල මණ්ඩලය අනිවාර්යයෙන්ම Taman ඔවුන් මොනවා හරි දැනක යම් කිසි නිර්මාණයක් කරන්න ට්‍රාන්ස්ෆෝමරයක් හදලා හරි ඊට පස්සේ මේ ලයිට් වයර් එකක් මොකක් හරි හදලා එහෙම ගියා නම් ඒ ස්ථානේ අනිවාර්යයෙන්ම ආරක්ෂාව සහතික කරන්න ඕනේ. ඒ වගේම මේ විදුලිය බිඳ වැටුණු අවස්ථාවකදී ආ එක්ක ලයිට් කරුවක් කඩාගෙන නැත්නම් වයර් එකකට අත්තක් කඩා පාත් වෙලා හරිද? එතන මොකක් හරි වෙලා ෂෝට් එකක් වෙලා වයර් ෂෝට් එකක් වෙලා. ඒ වගේ අවස්ථාවවලදී ඉක්මනින් අලුත් වැඩියක් අඩුවට සිද්ධ කරන්න ඕනේ. මොනින්ම අලුත් වැඩියක් අඩුවට සිද්ධ කරන්න ඕනේ. අන්න ඒකත් මේ විදුලි බල මණ්ඩලයට තියෙන ප්‍රධාන වගකීමක් සහ යුතුකමක් විදිහට සලකන්න පුළුවන් ප්‍රධාන වගකීමක් සහ යුතුකමක් විදිහට සලකන්න පුළුවන් හරි ඊළඟට පුතේ පොදු සේවා සම්මේලන ආයතනයක් තමයි සෞඛ්‍ය සේවය සෞඛ්‍ය සේවය මේ සෞඛ්‍ය සේවාව කියලා කියන්නේ මේ පොදු සේවා සපයන ආයතනයක්. එතකොට මේ සෞඛ්‍ය සේවා සපයන ආයතන තමයි රජයේ රෝහල් රජයේ රෝහල් ඒ වගේම පෞද්ගලික රෝහල් පෞද්ගලික රෝහල් පෞද්ගලික රෝහල් සෞඛ්‍ය සේවා සපයන ආයතන තමයි රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් හරි එතකොට මේ රෝහල් වලට ප්‍රධාන වගකීමක් සහ යුතුකම් ප්‍රමාණයක් තියෙනවා මොවුන්ට ප්‍රධාන වගකීම් සහ යුතුකම් ප්‍රමාණයක් තියෙනවා මුදලි සිදු කරන්න හරි එතකොට ඒකෙන් එකක් තමයි ලියාගන්න රෝගීන්ට නිසි පරිදි ප්‍රතිකාර කිරීම රෝගීන්ට නිසි පරිදි ප්‍රතිකාර සැපයීම රෝගීන්ට නිසි පරිදි ප්‍රතිකාර සැපයීම සර් මම දැනුන් ජීවුනේ මේ පොතේ ලියනනම් පිටු කොච්චර තියන්නවද සර් පොතේ ලියනනම් පුතේ ඔකට දැන් පිටු තියන්න අද දැන් තමයි ලියන්න දුන්නේ දැන් ලියන්න දුන්නේ ඔය දෙකත් ලියලාද සර් ලියන්න ඕනි
රෝගීන්ට නිසි පරිදි ප්‍රතිකාර සැපීම හරි මේ සෞඛ්‍ය සේවා සපයන ආයතනයකට තියෙන ප්‍රධාන වගකීමක් තමයි රෝගීන්ට නිසි පරිදි ප්‍රතිකාර සැපීම ඒගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර සැපීම දැන් හිතන්නකෝ කුණ රෝගියෙක් ගියා නම් එයාට බෙහෙත් ලබා දෙන්න ඕන කුණ රෝගියෙක් එහෙම නැත්නම් කුණ රෝගියෙක් ගියාට පස්සේ එයාට කැක්කට බෙහෙත් දීලා හරියන්නේ නැහැ හැම්බිස්සාවට බෙහෙත් දීලා හරියන්නේ නැහැ කුණට තමයි බෙහෙත් ලබා දෙන්න ඕන ඒ කියන්නේ අවශ්‍ය ප්‍රතිකාරය සිද්ධ කරන්න ඕනි අවශ්‍ය ප්‍රතිකාරය සිද්ධ කරන්න ඕනි ඒක සෞඛ්‍ය සේවයේ සිදු කරන ලබන ආයතන වලට තියෙන යුතුකමක් සහ වගකීමක් හරි අනික ලියන්න භාවිතයට සුදුසු ඖෂධ වර්ග සැපීම 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 හරි මේ සෞඛ්‍ය සේවාවන් වලට තියෙන තවත් යුතුකමක් සහ වගකීමක් තමයි සෞඛ්‍ය සේවාවන්ට තියෙන තවත් යුතුකමක් සහ වගකීමක් තමයි මොකක්ද මේ සුදුසු භාවිතයට සුදුසු ඖෂධ වර්ග සපයන්න ඕනි මේ සෞඛ්‍ය සේවා සපයන ආයතන තුලින් පුතේ අනිවාර්යයෙන්ම මිනිසුන්ට භාවිතයට සුදුසු ඖෂධ වර්ග සපයන්න ඕනි කල්නිකුත් නොවේවා කල්නිකුත් නොවේවා සපයන්න ඕනි ඒ වගේම භාවිතා කරන්න පුළුවන් ඒවා තමයි සපයන්න ඕනි හරි අනේ කියන්න බෝවන රෝගහ බෝ නොවන රෝග සහ බෝවන රෝග සහ බෝවන රෝග සහ සර් බෝවන රෝග සහ බෝ නොවන රෝග පැතිරීම වැළැක්වීම බෝ වන රෝග සහ බෝ නොවන රෝග පැතිරීම වැළැක්වීම හරි මෙන්න මේකත් සෞඛ්‍ය අංශවල තියෙන ප්‍රධාන වගකීමක් සහ යුතුකමක් විදිහට සලකන්න පුළුවන් පුතේ මොකද මේ සමාජය තුල හිටපු ගමන් වෛරස් රෝග පැතිරලා යනවා සමහර ඒවා බෝ වන රෝග වෙන්න පුළුවන් සමහර ඒවා බෝ නොවන රෝග වෙන්න පුළුවන් බෝ වන රෝග ගත්තට පස්සේ ඩෙංගු කොවිඩ් 19 වසංගතය හරිද මෙන්න මේ වගේ ඒවා තමයි බෝ වන රෝග මෙන්න මේවා පැතිරීම වැළැක්වීම සෞඛ්‍ය අංශයට තියෙන ප්‍රධාන වගකීමක් සහ යුතුකමක් ඒ නිසා තමයි මේ සෞඛ්‍ය අංශ වලින් තමයි මේ කොවිඩ් රෝගය කොවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීම පිණිස ඕගොල්ලන්ගේ ගමින් ගමට ඇවිල්ලා එන්නත් කිරීමේ වැඩසටහන් මේම සිද්ධ කරේ ඒ පැතිරීම වැළක්වන්න ඒ වගේම හිටපු ගමන් ඕගොල්ලන්ගේ
ප්‍රදේශ බලන්න ඩෙන්ගු තියනවද කියලා බලන්න අර අපවිත්‍ර වෙලාද තියනවද කියලා බලන්න සෞඛ්‍ය අංශය නිලධාරීන් එනවා PHI මහත්තයම එනවා නේද ඇවිල්ලා ආ කොහේ හරි දැනක ජලයේ ක්‍රැෂ් වෙලා තියෙනවා නම් කැලිකසල් එක්සක් මේ ක්‍රැෂ් වෙලා තියෙනවා නම් ඒවට දඩ පවා උගලන්ට නිකුත් සර් කියන කෑන්නේ නැහැ සර් නේද එතකොට මේ සියල්ලම ඒ වගේම බෝන් නොවන රෝග වැළැක්වීම සඳහා මේ සෞඛ්‍ය අංශ මගින් මොනවද සිද්ධ කරන්නේ ආ වැඩසටහන් පවත්වනවා ආ වැඩසටහන් පවත්වනවා ඒ පිළිබඳව මිනිස්සුන්ව දැනුවත් කරනවා මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් කරනවා අනිත් එක ලියා ගන්න රෝගීන් රැක බලා ගැනීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම රෝගීන් රැක බලා ගැනීම සහ 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 අවශ්‍ය පහසුකම් සැපයීම අවශ්‍ය පහසුකම් සැපයීම හරි මේ සෞඛ්‍ය සේවා සපයන ආයතන වලට සෞඛ්‍ය සේවා සපයන ආයතන වලට තියෙන තවත් යුතුයකමක් සහ වගකීමක් තමයි පුතේ රෝගීන් රැකබලා ගැනීම සහ අවශ්‍ය පහසුකම් ලබා දීම හිටපු ගමන් සමහර අවස්ථා වලදී රජයේ රෝහල් වලත් සිද්ධ වෙනවා මේක පෞද්ගලික රෝහල් වලත් සිද්ධ වෙනවා අමාරු රෝගියෙක් ගියාට පස්සේ නේවාසික ප්‍රතිකාර ලබනවා නේද නේවාසික ගත කරගෙන හොස්පිටල් එකේ ඇඩ්මිට් කරගෙන ප්‍රතිකාර ලබා දෙනවා ඒ අවස්ථාවේදී හෙදියන් එහෙම මොකද්ද රෝගීන්ව රැක බලා ගන්නවා රෝගීන්ව රැක බලා ගන්නවා උදේට ඇවිල්ලා ඇඳ පවා හදනවා සමහර අවස්ථාවල උදේ ඇවිල්ලා තමන් ඉන්න ඇඳ පවා හදනවා තොර රෝගීන්ව රැක බලා ගන්න ඒගොල්ලෝ කෙරේ අවධානයෙන් ඉන්නවා මේ රෝගියට අමාරුයිද මේ රෝගියට අමාරුයිද මෙයාට දැන් මෙන්න මේ මොහොතේ බෙහෙත් දෙන්න ඕන ඒගොල්ලෝ රෝගීන්ව රැක බලා ගන්නවා ඒ වගේම අවශ්‍ය පහසුකම් ලබා දෙනවා අව ලේ එකක් එහෙම චෙක් කරන්න උනොත් ලේ එක චෙක් කරනවා ඒ වගේම එස්ට්‍රේ එකක් එහෙම ගන්න සිද්ධ වුණොත් එස්ට්‍රේ එකක් එහෙම ගන්නවා ඒ වගේම පුතේ උදේ කෑම දෙනවා දවල් කෑම දෙනවා රාත්‍රී කෑම දෙනවා මේ වගේ දේවල් ලබා දෙනවා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා සේලයින් ලබා දෙනවා බෙහෙත් වර්ග ලබා දෙනවා අපිට උනත් කෑම ගිහින් දෙන්න පුළුවන් නේද ඔව් අපිට උනත් කෑම ගිහින් දෙන්න පුළුවන් හොස්පිටල් එකේ නුත් කෑම දෙනවා හරි ඒ දේවල් සිද්ධ වෙනවා හරි අනික අනිත් එක ලියා ගන්න පුතේ අකණ්ඩව සේවා සැපීම අකණ්ඩව සේවා සැපීම සර් ඔව් සර් එතකොට මේ ඔය ස්පිටාලෙන් එහෙම කෑම දෙන ඒවට සල්ලි කොහින්ද සර් ඒක තමයි පුතේ රජයෙන් අර රජයෙන් වාර්ෂික අයවැයෙන් සෞඛ්‍ය සේවා වලට යම් මුදලක් වැය කරනවා අන්නේ මුදලෙන් තමයි මේ දේවල් ලබා දෙන්නේ වාර්ෂික අයවැයෙන් යම් ප්‍රමාණයක් කිසියම් ප්‍රමාණයක් සෞඛ්‍ය සේවා සඳහා නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා වැය කරනවා අන්නේ වෙන් තමයි ලබා දෙන්නේ එතකොට ඉතින් ඒවා ඉතින් රජයෙන් නෙමෙයි අපේ බදු මුදල් වලින්ම තමයි ඒවා ලබා දෙන්නේ මේ බදු මුදල්ම තමයි මහ ජනතාවගෙන් තමයි ඒව නඩත්තු වෙන්නේ. හරි. අනිත් එක ලියලා ගන්න. සර් සමහර කට්ටිය ඉන්න නේද රෝහල වෙනුවෙන් මේ සල්ලි දෙන? ඔව් සමහර කට්ටිය සමහර දානපතියෝ ඉන්නවා. සමහර දානපතියෝ ඉන්න රෝහල් වේ බිල්ඩින් හදන්න ගොඩනැගිලි නිර්මාණය කරන්න සමහර යාත්‍ර සූත්‍ර ගන්න සමහර යාන්ත්‍ර සූත්‍ර ගන්න මේ මුදල් ලබා දෙන දානපතියෝ ඉන්නවා එහෙම කට්ටියක් ඉන්නවා හරි අනික ලියන්න අකණ්ඩව සේවා සැපීම අකණ්ඩව සේවා සැපීම ඒක ලිව්වස ලිව්වා හරි එතකොට මේ සෞඛ්‍ය සේවා තුලින් සෞඛ්‍ය සේවා තුලින් තවත් සිදු කරන යුතුයකමක් සහ වගකීමක් තමයි අකණ්ඩව සේවා
සැපීම අකණ්ඩව සේවා සැපීම එකට හේතුව මේ රෝගීට අකණ්ඩව සේවා සපයන්න ඕනි මොකද රෝගී වුණාම කියලා ලෙඩ වෙන්නේ නැහැ නේ පුතේ මිනිස්සුනාම මිනිස්සු කියලා ලෙඩ වෙන්නේ නැහැ කොයි මොහොතේ ලෙඩ වෙනවද කියලා කියන්න බෑ සමහර ලාට රෑ ලෙඩ වෙන්න පුළුවන් සමහර ලාට උදේ පාන්දර 3ට විතර ලෙඩ වෙන්න පුළුවන් ඒ නිසා මේ අකණ්ඩව සේවා සපයන්න ඕනි දිගටම සේවාව සපයන්න ඕනි මොකද ඒගොල්ලෝ හරිද ඒගොල්ලෝ කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවා අංශවල සේවය කරන අය කටයුතු කරන්නේ මිනිසුන්ගේ ජීවිතයත් එක්ක මිනිසුන්ගේ ජීවිතයත් එක්ක තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ බැරි වෙලා හරි ප්‍රතිකාරය ලැබුණේ නැත්නම් මේ යන්න පවා පුළුවන් ඒ නැත්නම් අතප්පය කපලා දාන්න වෙන්න පුළුවන් සමහර ලාට එන සදා අබ්බගාත වෙලා යන්න පුළුවන් එක පැත්තක් පණ නැතිලා යන්න පුළුවන් හරියට අකණ්ඩ කියන්නේ සේවාව හරියට ලබා දුන්නේ නැත්තම් එතකොට පුතේ එතකොට දා මේ දවස් දෙකක් විතර ස්ට්‍රයික් කරනවා බහල දානවා බෙහෙත් දෙන්නේ නැහැ ඒ වගේ දේවල් සිද්ධ කරොත් මොකද වෙන්නේ මහා ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙනවා ඒ නිසා මොකද සිද්ධ වෙන්න ඕනි මේ සෞඛ්‍ය සේවා වැඩ කටයුතු සිදු කරන ආයතන තුලින් අකණ්ඩව සේවාව සපයන්න ඕනි අකණ්ඩව සේවා සපය යුතුයි අනික ලියා ගන්න පුතේ අනික ලියන්න රෝගීන්ගේ කායික හා මානසික සුවය සඳහා කටයුතු කිරීම රෝගීන්ගේ කායික හා මානසික සුවය සඳහා කටයුතු කිරීම කායික හා මානසික සුවය සඳහා කටයුතු කිරීම රෝගීන්ගේ කායික හා මානසික සුවය සඳහා කටයුතු කිරීම එතකොට මේ රෝග සෞඛ්‍ය සේවා සපයන ආයතනයන් තුලින් සිදු කරන්න ඕනි තව යුතුයකමක් සහ වගකීමක් තමයි මොකක්ද මේ රෝගීන්ගේ කායික හා මානසික සුවය කායික හා මානසික සුවය සඳහා කටයුතු සිදු කරන්න ඕනි. එතකොට කායිකම කියලා කියන්නේ මේ බාහිරින් මොන හරි දෙයක් සිද්ධ වුණොත්. අතපය මොන හරි කියන්නේ තුවාල වෙලා තිබ්බොත් ඒවට හරියට බෙහෙත් කරන්න ඕනි. උණ හැදිලා තිබ්බොත් ඒවට බෙහෙත් ලබා දෙන්න ඕනි. ඒ වගේම පුතේ සෙන්වාරෝ මේ වෙන මොන හරි දාලා තිබ්බොත් ඇහැ පේන්නේ නැතුව ගියොත් ඒවට ප්‍රතිකාර නිසි ප්‍රතිකාර ලබා දෙන්න ඕනි. ඒක තමයි කායික සුවය ලබා දෙන්න ඕනි. ඒගොම මානසික සුවය කියලා කියන්නේ සමහර ලාවට ඒ රෝගය නිසා ඒ රෝගියා මානසික මට්ටමින් වැටෙන්න පුළුවන් නිතර නිතර කල්පනා කරන්න පුළුවන් අයියෝ මට මෙහෙම දෙයක් වුණානි කියලා ඒ මිනිස්සුගේ හිත දුර්වල වෙන්න පුළුවන් ඒ අවස්ථාවේදී මොකද කරන්න ඕනි ඒ මිනිස්සුගේ හිත හදලා මානසික සුවයක් ලබා දෙන්න ඕන මොටිවේෂන් එකක් දෙන්න ඕන දිරිගැන්වීමක් ලබා දෙන්න ඕන දිරිගැන්වීමක් ඒ සඳහා තියෙන මුතේ මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන සඳහන් රෝහලේම තියෙනවා මනෝවෛද්‍යවරුන් ඉන්නවා ඒ සඳහා මනෝවෛද්‍යවරුන් ඉන්නවා ඒ සඳහා එතකොට මේ සෞඛ්‍ය සේවා සපයන ආයතනයක් මගින් සිදු කරන්න ඕනි තව යුතුයකමක් සහ වගකීමක් තමයි මොකක්ද රෝහල් ගත වෙලා ඉන්න රෝගීන්ගේ හරි වෙනයම් රෝගීන්ට හරි ඒගොල්ලන්ට අවශ්‍ය කරන කායික හා මානසික සුවය ලබා දෙන්න ඕනි. කායික හා මානසික සුවය ලබා දෙන්න ඕනි. හරි. ඊට පස්සේ අපි කතා කරමු පොදු සේවා සපයන ආයතනයක් විදිහට අධ්‍යාපනය. මේ අධ්‍යාපනය කියලා කියන්නේ මේ මිනිස්සුන්ට පොදු සේවා සපයන ආයතනයක්. Sorry. පොදු සේවාව. මිනිස්සුන්ට සපයන පොදු සේවාව. මේ අධ්‍යාපනය ලබා දෙන ආයතන තමයි පාසල් වලින් අධ්‍යාපනය ලබා දෙනවා විශ්වවිද්‍යාල මගින් අධ්‍යාපනය ලබා දෙනවා ඒ වගේම වෘත්තීය අධ්‍යාපන ආයතන තුලින් වෘත්තීය අධ්‍යාපන ආයතන තුලින් අධ්‍යාපනය ලබා දෙන්න තියෙනවා. සර්.
සර් එතකොට දැන් රෝගියෙක් හරි කවුරු හරි දැන් පොඩි ළමෙක් හරි සර් ලෙඩ වුණාම තුනට විතර ලෙඩ වුණාම සර් මේ ඇරලා නැහනේ හොස්පිටල්. එතකොට මොනවද කරන්නේ? එයාලව ඇඩ්මිට් කරන ඕනේ පුතේ. රෝහල් ගත කරනවා. ඇඩ්මිට් කරාට පස්සේ ඒ රෝහලේ වාට්ටුව බාර වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වගේම රාත්‍රී සේවය සිදු කරන හෙදෙහිදියන් ඉන්නවා. ඒගොල්ල ප්‍රතිකාර ලබා දෙනවා. අවශ්‍ය ප්‍රතිකාරය මොහොතෙම සර් ඇට ගියොත් ඉස්පිරිතාලෙට මේ ඇඩ්මිට් කරනවා නේද? මොකද්ද? ඇට ඉස්පිරිතාලෙ ගියොත් මේ එහෙ තියා ගන්නවා නේද? ඔව් ගොඩක් වෙලාවට ඇඩ්මිට් කර ගන්නවා. හරි. ඊට පස්සේ අනිත් පොදු සේවා සම්ප්‍රදාය තමයි අධ්‍යාපනය. මේ අධ්‍යාපනය ලබා දෙන ආයතන තමයි පාසල, විශ්වවිද්‍යාලය, ඊට පස්සේ සර් පෙර පාසල් සර් හෙන්න සර් ඇහෙන්නේ. සර් කියන එක ඇහෙන්නේ නැහැ නේ. මම මොකක් කියවුවේ නැහැ. සර් ඇහෙන්නේ. සර් ලෙක්තුනා. හස්නට් හොස්ට් එක ගිහිලා තියෙන එයාට ලිව් වෙන්න එපා කියන්නේ. එතකොට අපිත් කට් වෙනවා. නෑ සර් ඉන්නවා. ආයතන තුලිනුත් වෘත්ති අධ්‍යාපන ආයතන තුලිනුත් මේ අධ්‍යාපනය ලබා දෙනවා. එතකොට මේ අධ්‍යාපනය ලබා දෙන ආයතනවල තියෙන යුතුකම් සහ වගකීම් ප්‍රමාණය අපි හරි ලියාගමු. නිසි පරිදි අධ්‍යාපනය ලබා දීම, නිසි පරිදි අධ්‍යාපනය ලබා දීම, නිසි පරිදි අධ්‍යාපනය ලබා දීම. නිසි පරිදි අධ්‍යාපනය ලබා දීම. නිසි පරිදි අධ්‍යාපනය ලබා දීම. පාසල තුලින් සිදුවන යුතුකමක් සහ සිදුවිය යුතු යුතුකමක් සහ වගකීමක් තමයි නිසි පරිදි අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. අනික ලියා ගන්න නිපුණතා සංවර්ධනය. නිපුණතා සංවර්ධනය. නිපුණතා සංවර්ධනය. එතකොට මේ පාසලක් තුල ඉගෙන ගන්න දරුවෙක් අධ්‍යාපනයට අමතරව වෙනත් ඒවට නිපුණ වෙන්න පුළුවන්. නිපුණත්වයක් දක්වන්න පුළුවන්. සමහර කට්ටිය චිත්‍ර වලට දක්ෂ වෙන්න පුළුවන්. සමහර කට්ටිය නැටුම් වලට දක්ෂ වෙන්න පුළුවන්. සමහර කට්ටිය සංගීත වලට දක්ෂ වෙන්න පුළුවන්. සමහර කට්ටිය ක්‍රීඩා කටයුතු වලට දක්ෂ වෙන්න පුළුවන්. එතකොට වෙනත් නිපුණතාවලට සංවර්ධනයක් වෙනත් නිපුණතා සංවර්ධනයක් කරන්න ඕනි. ස්පෝර්ට් වල ක්‍රීඩා කටයුතු වල දක්ෂ කට්ටිය ක්‍රීඩා කටයුතු වලට යොමු කරන්න ඕනේ. ඒ වගේම සංගීත වල දක්ෂ කට්ටිය සංගීත වැඩ කටයුතු සඳහා යොමු කරන්න ඕනේ. සංගීත තරඟ වගේ වැඩ කටයුතු වලට යොමු කරන්න ඕනේ. චිත්‍ර වලට දක්ෂ අය චිත්‍ර සඳහා යොමු කරන්න ඕනේ. සංගීත වලට sorry නැටුම් වලට දක්ෂ කට්ටිය නැටුම් වලට යොමු කරන්න ඕනේ. නාට්‍ය රංග කලාවට දක්ෂ කට්ටිය ඒ සඳහා යොමු කරන්න ඕනේ. මේක අධ්‍යාපනය ලබා දෙන ආයතනවල තියෙන ප්‍රධාන වගකීමක් සහ යුතුකම්. අනික ලියන්න සමාජානුයෝජනය කිරීම. සමාජානුයෝජනය කිරීම සිදු කිරීම. සමාජානුයෝජනය සිදු කිරීම. සර් ආයි කියන්නකෝ සමාජානුයෝජනය. සමාජානුයෝජනය. සමාජානුයෝජනය
සිදු කිරීම. ඒ කියන්නේ මොකද්ද සර්? හරි, ඉන්න කියලා දෙන්නම්. කියලා දෙන්නම්. සමාජ නියෝජනය සිදු කිරීම. සමාජ නියෝජනය සිදු කිරීම. ලොව මේ සමාජානු යෝජනය කියලා කියන්නේ පුතේ යම් කිසි පුද්ගලයෙක්ව පවතින සමාජ ක්‍රමයට පුරු කරවීම එහෙම නැත්නම් පුරුදු කරවීම තමයි සමාජානු යෝජනය කියලා කියන්නේ පවතින සමාජයට පුරු පුරුදු කිරීම නැත්නම් පුහුණු කිරීම තමයි මේ සමාජානු යෝජනය කියලා කියන්නේ සමාජානු යෝජනය කිරීම කියලා කියන්නේ සමාජානු යෝජනය කියලා කියන්නේ පවතින සමාජ ක්‍රමයට පුරු වීම ඒක තමයි සමාජානු යෝජනය කියලා කියන්නේ සමාජානු යෝජනය සිදු කිරීම කියලා කියන්නේ මේ පවතින සමාජ ක්‍රමයට යම් කිසි ආයතනයක් හරි මොනවා හරි දෙයක් නැතිවත් වෙලා පවතින සමාජ ක්‍රමයට පුරු කර වීම දැන් තේරුණාද සමාජානු යෝජනය කියලා කියන්නේ මොකක්ද කියලා ඔව් සර් සර් ඒක ඉස්සරහින් ලියාගන්නද ඔව් සර් නා ඒක ලියාගන්න පෙර සමාජානු යෝජනය කියලා කියන්නේ මොකක්ද කියලා සමාජානු යෝජනය යනු සර් ඔය එතනම තියෙන 15 වපු නේද සර් ඒ අපි ලියාන් ගියපු එකෙන් යටින් ලියාගන්නද පාට පෑනකින් හා ලියාගන්න සමාජානු යෝජනය යනු සර් අර දැන් අපි ඉරිය හිටපු යටම තියෙන වපුවද දැන් ලියන්න ඕනේ මාව ලියුණා ඔව් මුතේ ඔව් සමාජානු යෝජනය යනු පවතින සමාජ ක්‍රමයට පවතින සමාජ ක්‍රමයට සමාජානු යෝජනය යනු පවතින සමාජ ක්‍රමයට කුරු වීමය සර් ඔව් හරි සර් හරි ඊට පස්සේ පොදු සේවා සපයන ආයතනයක් විදිහට අපි ගමු ප්‍රවාහණය පොදු සේවා සපයන ආයතනයක් තමයි ප්‍රවාහණය කියලා කියන්නේ හරි මේ ප්‍රවාහණය සපයන ආයතන තමයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒ වගේම පෞද්ගලික බස් රථ සේවය ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රවාහන සපයන ආයතන තමයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඊට පස්සේ පෞද්ගලික බස් රථ සේවය නැත්නම් පෞද්ගලික සේවය අනිත් තමයි ශ්‍රී ලංකා දුම්රිය සේවය. හරි. මෙන්න මේ ආයතන වලින් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් ටික අපි ලියමු. ලියන්න කාර්යක්ෂම සේවා සැපයීම. කාර්යක්ෂම සේවා සැපයීම. කාර්යක්ෂම සේවා සපයන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඉස්කෝලේට පරක්කු වෙමුනොත් එහෙනම් මොකද? ඉස්කෝලේ බැනුම් අහන්නේ හරක් වෙනවා මේක වෙන නිසා ළමයිව නිසි වේලාවට නියම ස්ථානට ගිහින් දාන්න. ඒ කියන්නේ වැඩවලට යන කට්ටිය නිසි පරිදි නිසි වේලාවට ගිහින් දාන්න ඕනේ මේ ස්ථාන වලට. කාර්යක්ෂම සේවාවක් සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ බස් එක යනවා කිව්ව වෙලෙම යන්න ඕනේ.
තුම්බේ යනවාගේම වෙලාවට පිටත් වෙලා යන්න ඕන. නැත්නම් පැයක් දෙකක් විනාඩි 5ක් 10ක් පාරක් ගිලා ගිහලා හරියන්නේ නැහැ. අන්තිල යාගන්න මගී ආරක්ෂාව සහතික කිරීම. මගී ආරක්ෂාව සහතික කිරීම. මගී ආරක්ෂාව සහතික කිරීම. මගී ආරක්ෂාව සහතික කිරීම. අයත් කියනවස ඇහුනේ. මගී ආරක්ෂාව සහතික කිරීම. මගී ආරක්ෂාව සහතික කිරීම. මේ මගී ආරක්ෂාව සහතික කරනවා කියලා කියන්නේ මේ බස්වල විශාල පිරිසක් යනවා. දුම්රියවල විශාල පිරිසක් යනවා. එතකොට ඒගොල්ලන්ගේ සම්පූර්ණ ආරක්ෂාව කරන්නේ රියදුරු මහතා. ඉතින් ඒගොල්ලන්ගේ අනිවාර්ය ආරක්ෂාව සහතික කරලා තියෙනවා. බස් නිසි පරිදි නඩත්තු කරලා තියෙනෝනි යම් යම් ස්ථානවල දිරුම් වගේ දේවල් තියෙනවා නම් ඒවා ප්‍රතිසංස්කරණය සිදු කරන්න ඕනේ හා ඒ නිසා මේ මගීන්ගේ ආරක්ෂාව සහතික කරන්න ඕනේ අනික කියන්න විනයගරුක නීතිගරුක නීතිගරුකහ ආචාරශීලී සේවයක් ලබා දිය යුතුය ආචාරශීලී සේවයක් ලබා දිය යුතුය විනයගරුක නීතිගරුකහ ආචාරශීලී සේවයක් ලබා දිය යුතුය විනයගරුක නීතිගරුකහ ආචාරශීලී සේවාවක් ලබා දිය යුතුය සර් සහිතින් සර් දෙවෙනි එකේ මගේ ආරක්ෂාව සහතික කිරීම කියලා තියෙන. ඉතින් සර් අර කොළඹස් එකම පෙල්ලුනේ සර් ඒ වගේ එතකොට මේවත් තිබ්බේ නැද්ද? තියෙනවා තියෙනවා ඒ අත්වැරදීමක් නේ පුතා. ඒ වෙන්නේ අත්වැරදීමක්. තිබ්බේ අත්වැරදීමක්. හා එතකොට ඉතින් අනතුරු සිද්ධ වෙනවා. අරද අනතුරු සිද්ධ වෙන එක ඇත්ත. නමුත් ඒගොල්ලන්ට ගොඩාක් ලොකු වගකීමක් තියෙනවා. ගොඩක් ලොකු වගකීමක් තියෙනවා මේ මගින්ගේ ආරක්ෂාව සම්පූර්ණ කරන්න. කොහොම කිව්වා වෙන්නේ නැහැ ඉතින්. ඒක ලංකාවනේ ඉතින්. හරිද? ඒගොල්ලන්ට මම මේ කතා කරන්නේ යුතුයකම් සහ වගකීම් ගැන. ඒගොල්ලන්ට තියෙන යුතුයකම් සහ වගකීම් ගැන තමයි මම මේ කතා කරන්නේ. ඒගොල්ලෝ ඒවා සිද්ධ කරන්න ඕනේ. සමහර කට්ටිය සිදු කරනවා. සමහර කට්ටිය සිද්ධ කරන්නේ නැහැ. හරි. ලියන්න. ලියවනේද? ඒ වාක්‍යයත් කියන්න. විනයගරුක නීතිගරුක හා ආචාරශීලී සේවේ සේවාවක් සපයන්න ඕන. ආ එතකොට මේ බස් වලට දුම්රිය ස්ථානවලට මේ මගින් එද්දී ඒගොල්ලන්ට අර විනයගරුක වෙන්න ඕන. ආ එහෙම නැත්නම් පැනලා යනව නැත්නම් මේ ඉන්න අරේම කරනවා මේ කරනවා. සර් නැණි හැම පුද්ගලයෙක්ටම මොනවද ලබා දෙන්න ඕනේ? ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න ඕනේ. ආචාරශීලී වෙන්න ඕනේ. ආචාරශීලී. බැනලා කෑ ගහලා මෙහෙම හරියන්නේ නැහැ. කියන්නේ නැත් අපේ කොම්බුස්තරල කොහොමද? මොකද කරන්නේ නැතර හිර ගැටි යම කොන්න අර නේද? කෑ ගහලා වයින්නේ අර කොන්න ඒක හරියන්නේ නැහැ. ඒ වගේ දේවල් සිද්ධ කරලා හරියන්නේ නැහැ. අනේ ලියන්න පුතේ ගාස්තුවට අදාළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම. ගාස්තුවට අදාළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම. සර් ඒක ආයතනයක් කියන්නකෝ. ගාස්තුවට අදාළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම.
ගාස්තුවට අදාළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම 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 ඒ කියන්නේ දැන් බස් එකේ ටිකට් එකේ ඉල්ල ආ 250යි නම් හරිද ඒකට පුතේ ආ මිනිහ මනුස්සයෙක් ලබා දෙන එක 260ක් කරලා ලියලා දීලා හරියන්නේ නැහැ ආ එහෙම නැත්නම් ඊට අඩුවේ ආ ඊට අඩුවේ ලියලා දීලා හරියන්නේ නැහැ ආ මේට අඩුවේ ලියලා හරියන්නේ නැහැ ගමනට අදාළ ගාස්තුව ඒ ආකාරයෙන් මේ ටිකට් මැදේ ලියලා තියෙන්න ඕනි එක මේ මගී ප්‍රවාහන ලබා ඔව් සර් දැන් ඔය බස් එකේ යද්දී මේ කොන්දොස්තර මේ ටිකට් එක දුන්නේ නැතුණත් මොකද වෙන්නේ ටිකට් එක අපි ඉල්ල ගන්න ඕනේ ටිකට් එක දුන්නේ නැත්නම් අපි ටිකට් එක ඉල්ල ගන්න ඕනේ එහෙම නැත්නම් පරීක්ෂකවරු එහෙම නැගලා පරීක්ෂා සූත්‍රයේම බස් එක ඔයාලට තමයි දඬුවම විඳින්න සිද්ධ වෙන්නේ සර් දඬුවම් කරනවද දඬුවම් කරනවා කියලා කියන්නේ දඩ මුදලක් නිකුත් කරනවා රුපියල් කීයක විතර සර් ගමනේ ගාස්තුවෙන් සම්පූර්ණ ගාස්තුවෙන් තුන් ගුණයක් සහ තවත් ඊට අදාළව දඩ මුදලක් අය කරනවා හරි එමනම් ඒ නිසා අනිවාර්යයෙන්ම බස් එක යද්දී ටිකට් එක අනිවාර්යයෙන්ම අපි ඉල්ල ගන්න ඕන. හරි? ටිකට් එක ඉල්ල ගන්න ඕන නැත්නම් පරීක්ෂකවරුන්ගෙන් පරීක්ෂා කරොත් එම ඔයාලට තමයි දඩුවම් හම්බෙන්නේ. එවලේට සල්ලි තිබ්බේ නැත්නම් සර්? ඈ? එවලේට සල්ලි තිබ්බේ නැත්නම්? ආ ඒක පස්සේ දෙන්න පුළුවන්. එහෙනම් ඒක එවලේම ලබා දෙන්න ඕනේ නැහැ. මේ ඕගොල්ලන්ගේ නමට දඩ මුදලක් නිකුත් කරනවා. ඒක નિયમિત දින ගණනක් ඇතුළත අනිවාර්යයෙන් මේ දඩ මුදල ගෙවන්න ඕනේ. හරි. හරි. ඒකનો සෙතනින් ඉවරයි. ඊට පස්සේ පුතේ තවත් පොදු සේවා සම්මේලන ආයතනයක් තමයි. තවත් පොදු සේවා සම්මේලන ආයතනයක් තමයි පණිවිඩ හොමාරු හා සංවේදනය. පණිවිඩ හොමාරු හා සංවේදනය පණිවිඩ හොමාරු සහ සංවේදනය කියලා කියන්නේ තවත් ඔබ සේවාවක් විදිහට ගන්නවා හරිද එතකොට මේ පණිවිඩ හොමාරු සහ පොදු සේවා ගණයට අයිති වෙන තැපැල් සේවය තැපැල් සේවය කියලා කියන්නේ එකක් හරි ඒ වගේම ඉන්නේ තේ තමයි මාධ්‍ය ආයතන මාධ්‍ය ආයතන මේ මාධ්‍ය ආයතන ගත්තා පස්සේ විද්‍යුත් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන තියෙනවා අනික මුද්‍රිත මාධ්‍ය ආයතන තියෙනවා මාධ්‍ය ආයතන ගත්තා පස්සේ රූප වාහිනිය ගුවන් විදුලිය මේවා විද්‍යුත් හරිද ඒ වගේම මුද්‍රිත තමයි පත් මේ මේ පුවත් පත් සංග්‍රහ වගේ දේවල් හරි එතකොට මෙන්න මේවා වගේ මෙන්න මේවා වගේ සිදු කරන සිදු විය යුතු පොදු යුතුකම් සහ වගකීම් ප්‍රමාණයක් තියෙනවා අපි ඒව ගැන දැන් ලියා ගන්න කාර්යක්ෂම හා ක්‍රමවත් සේවා සැපයීම ඒක ඩියුටි එකේ තියෙනව නේද ඒකට සු තියෙනව නේද කාර්යක්ෂම සහ ක්‍රමවත් ඔබ සේවා හරි අනිත් එක ලියා ගන්න සත්‍ය තොරතුරු ජනතාවට සැපයීම සත්‍ය තොරතුරු ජනතාවට සැපයීම සත්‍ය තොරතුරු ජනතාවට සැපයීම සත්‍ය තොරතුරු ජනතාවට සැපයීම එතකොට මේක කියන්නකෝ කාර්යක්ෂම සහ කියන්නේ කියනවා සර් ඒකයි ටියුට් එකේ නැද්ද නෑ අපි ළඟ ටියුට් එක නෑනේ මම අලුතෙන් ආවා හරි ඒක ලියා ගන්න එන කාර්යක්ෂම හා ක්‍රමවත් සේවා සැපයීම
පුතේ අද මේ පාඩම ඉවරයි පස්සේ ඔයගොල්ලන්ට ටියුට් එක හම්බ වෙයි. අලුත් ටියුට් එක ඉස්ලාම් අර ලියුමුණි කට්ටිය ලියාගන්න කාර්යක්ෂ මහා ක්‍රමවත්ව සේවා සැපයීම කාර්යක්ෂ මහා ක්‍රමවත්ව සේවා සැපයීම අනිත් එක ලියාගන්න සත්‍ය තොරතුරු ජනතාවට සැපයීම සත්‍ය තොරතුරු ජනතාවට සැපයීම සත්‍ය තොරතුරු ජනතාවට සැපයීම සත්‍ය තොරතුරු ජනතාවට සැපයීම එතකොට මේ මාධ්‍ය ආයතන තුලින් මාධ්‍ය ආයතන තුලින් ජනතාවට ඇත්ත තොරතුරු ලබා දෙන්න ඕනි ඇත්ත තොරතුරු ලබා දෙන්න ඕනි බොරු තොරතුරු කියලා හරියන්නේ නැහැ ඇත්ත තොරතුරු ලබා දෙන්න ඕනි ඒක මේ පණිවිඩ හොමාරුව සම්නිවේදන සේවා සපයන ආයතන තුලට තියෙන යුතුයකමක් සහ වගකීමක් විදිහට පෙන්වන්න පුළුවන් හරි අනිත් ලියා ගන්න අපක්ෂපාතීව තොරතුරු සැපයීම 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 එතකොට මේ තොරතුරු සැපයද්දී තොරතුරු සැපයද්දී අපක්ෂපාතීව කියන්නේ කිසිම පැත්තක් ගන්න නැතුව මේ අපක්ෂපාතීව හරි ආකාරයට නිවැරදි තොරතුරු ලබා දෙන එක මේ පණිවිඩ හොමාරුව සංනිවේදන තාක්ෂණයේ සිදු කරන ආයතන තුළට තියෙන ප්‍රධාන වගකීමක් සහ යුතුයකමක් වෙනවා එහෙම නැත්නම් එක දේශපාලන පක්ෂයකට එදනක දේශපාලන තොරතුරක් ලබා දෙනවා නම් එක දේශපාලන පක්ෂයකට වැඩි මූලිකත්වයක් ලබා දීලා වැඩි මූලිකත්වයක් ලබා දීලා මේ නිවුස් කියලා හරියන්නේ නැහැ නිවුස් කියලා හරියන්නේ නැහැ හැමෝටම සාධාරණ වෙන ආකාරයට ඒ වගේ දේවල් තොරතුරු ලබා දෙන්න ඕනේ හරි අනිත් දේ ගන්න පුතේ ගුණාත්මක සේවාවක් සැපයීම ගුණාත්මක සේවාවක් සැපයීම ගුණාත්මක සේවාවක් සැපයීම හරි අනිත් පොදු සේවා සැපයන ආයතනය තමයි පුතේ ආරක්ෂක සේවා ආරක්ෂක සේවා කියලා කියන්නේ මේ ආරක්ෂක සේවා කියලා කියන්නේ මේ පොදු සේවාව ලංකාවේ ක්‍රියාත්මක වන පොදු සේවාව මේ ආරක්ෂක සේවා ලබා දෙන ආයතන තමයි පොලිසිය පොලිසිය ඊට පස්සේ ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය හරි මෙන්න මේ අතුරින් තමයි අපිට ආරක්ෂාව ලබා දෙන්නේ. එතකොට මේ ආරක්ෂක බලකාවල් වලට පොලිසිය වලට තියෙන පුතේ යම්කිසි යුතුයකම් සහ වගකීම් ප්‍රමාණයක්. හරි අපි අන්න ඒවා ගැන තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. හරි ලියා ගන්න මහජන ආරක්ෂාව සහතික කිරීම මහජන ආරක්ෂාව සහතික කිරීම
මහජන ආරක්ෂාව සහතික කිරීම මහජන ආරක්ෂාව සහතික කිරීම එතකොට මේ ආරක්ෂක සේවා අහෙන්නේ නැහැ සර් අහෙන්නේ නැහැ මහජන ආරක්ෂාව සහතික කිරීම අනිත් එක ලියා ගන්න නීතිය හා සාමය සුරකීම නීතිය හා සාමය සුරකීම මම ගොඩක් මේ ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ මොකද මීට කලින් මේ තොරතුරු ගැන කියලා තියෙනවා ඔයාලට ඒ නිසා හොඳේ මෙස ලියා ගන්න තමයි දෙන්නේ මේ ඊළඟ කලින් කතා කරන්න තියෙනවා ඔයාලත් එක්ක සර් ආයි කියන්නක ඒක කරන නීතිය හා සාමය ආරක්ෂා කිරීම නැත්නම් සුරකීම නීතිය සහ සාමය සුරකීම සර් නීතිය හා සාමය සුරකීම කියලා නේද සර් කිව්වේ ඔව් නීති හා සාමය සුරකීම වෙන්න පුළුවන් එහෙම නැත්නම් නීති හා සාමය ආරක්ෂා කිරීම වෙන්න පුළුවන් ඕන එකක් ඈ හරි අනිත් එක ලියා ගන්න හදීසි ආපදා තත්ත්වවලදී 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 ජනතාවට සහන සැලසීම මොකද සර් හදීසි ආපදා තත්ත්වවලදී ජනතාවට සහන සැලසීම හරි එතකොට මේ විවිධ ආපදා තත්ත්ව වෙනවා ලංකාව තුළ විවිධ ආපදා තත්ත්ව වෙනවා සමහර විට සම්මතුල තත්ත්වයක් වෙන්න පුළුවන් මිනිස්සු සම්මතුලෙන් පීඩාවට ලක් වෙලා වෙන්න පුළුවන් එහෙමනම් සමහර අවස්ථාවලදී නායයෙන් සිද්ධ වෙන්න පුළුවන් නායය මෙන්න මේ වගේ අවස්ථාවලදී ජනතාවට විපතක් සිද්ධ වෙන්නේ අන්නේ අවස්ථාවලදී ජනතාවට සමන සේවා සැපයෙන මේ ආරක්ෂක සේවා සැපයෙන ආයතන තුළට තියෙන ප්‍රධාන වගකීමක් සහ යුතුකමක්. දැන් හිතන්නකෝ යම් කිසි ගම්මානයක් තියෙනවා. ගම්මතුර නිසා ඒ ගමේ මිනිස්සු ටික කොටු වෙලා ඉන්නේ. කොහෙවත් යන්න විදිහක් නැහැ. සමහරට ගෙවල් දොරවල් යම්තාවක් දුකට යට වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ මේ ආරක්ෂක සේවාවලේ බෝට්ටු වගේ නැවිලා මේ ජනතාවේ ප්‍රදේශවලින් ඉවත් කරනවා. ඒ වගේම හිතන්න යම් කිසි ගම්මානයක යම් ප්‍රදේශයකට නායයම සිද්ධවල ඒ ප්‍රදේශයේ යටවිලා තියෙන එක. ඒතොර ආරක්ෂක සේවාවල තියෙන යුතුකමක් සහ වගකීමක් තමයි මොකද්ද?
ඒ ප්‍රදේශවල ඉන්න ඉරවිලා ඉන්න ජනතාවව නිදහස් කරගන්න එක. පැහැදිලි කිපු කාරණාව? ඔව් සර්. ඔව් සර්. හරි කියන්න. අනිත් එක කියන්නේ යටතම සමාජ විරෝධී ක්‍රියා මැඩලීම. සමාජ විරෝධී ක්‍රියා මැඩලීම. සර් ආයි කියන්නකෝ සර් මේ සිග්නල් අවුල්. සර් ආරක්ෂක සේවයේ පළවෙනි කරුණ නේද මේ? පළවෙනි කරුණ? ඔව්. පළවෙනි කරුණ වෙන්නේ හතරවෙනි එක සර්. හතරවෙනි හතරවෙනි කරුණ කියන්නකෝ සර් ආය. සමාජ විරෝධී ක්‍රියා මැඩලීම. සමාජ විරෝධී ක්‍රියා මැඩලීම. තම මැඩලීම කියලා නේද කිව්වේ? ඔව්. එතකොට සමාජය තුළ මොකක්hari සමාජ විරෝධී ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් අද සමාජ විරෝධී ක්‍රියාවක් සමාජ විරෝධී ක්‍රියාවක් අපේ සිද්ධ يعني මේ වටපිටාව කාගෙන හරි සිද්ධ වෙනවා නම් සමාජයේ තුල මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා ආ කොයි හරි මද්රව වෙලදාම සිද්ධ කරනවා නම් ඒක සමාජ විරෝධී ක්‍රියාව විදිහට ගන්නවා ඒ වගේ මැඩලීම මේ ආරක්ෂක සේවා සපේන ආයතන තුලට දෙන යුතුයකමක් සහ වගකීමක් වෙනවා මෙතනදී ළමයි කෙනෙක් ප්‍රශ්නයක් සර් අපේ බදු මිත්තල් අය කරන්නේ කොහොමද? රජෙන් එහෙම ඇවිත් අය කරන්නේ නෑනේ. පුතේ, ඔකලට දැම්ම කිව්වට තේරෙයිද නැද්ද දන්නේ නැහැ. බදු වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් බදු වර්ග දෙකක් තියෙනවා. එකක් ඍජු බදු. අනික වක්‍ර බදු. එකක් ඍජු බදු සහ අනික වක්‍ර බදු මේ ඍජුවම බදු අය කරනවායි කියලා කියන්නේ යම් කිසි සමාජයක පුද්ගලයෙක්ගේ ඍජුවම බදු අය කරන කට්ටිය ඉන්නවා يعني ධනවතුන්ගෙන් එහෙම ඍජුවම තීරු බදු අය කරනවා වරිපණම් සර් වරිපණම් ආ වරිපණම් බදු දිනවා ඍජු මේ කියන්නේ මේ තීරු බදු දිනවා එයා කරන ඍජුව බදු එල්ල කරනවා මේක කට්ටිය ඉන්නේ ලංකාවේ සුළු වශයෙන් තමයි ඉන්නේ. නමුත් මේ අපි ඔයාලා ඔයාලගේ දෙමව්පියෝ සියලු දෙනාම මේ වක්‍රබදු කියනවා. අපි ගන්න ආලේ ඇටේ ඉඳලා සීනිවල ඉඳලා පිටිවල ඉඳලා අපි ගන්න ඔය විදුලිය ඔය කියන හැම එකකින්ම පුතේ රජයට යම්තා යම් බද්දක් අය කරනවා. ඔයගොල්ලෝ ගන්න ඔය ෆෝන් කෝල් එකෙන් පවා යම් කිසි බද්දක් අය කරනවා. හරි? පැහැදිලි කියන කාරණා නැත්තම් ගෙවල් ගානේවිද අපි නිල්ලන්නේ නැහැ බදු වර්ග කියලා. නෑ. අපි නම් බදු වර්ගය අපි බදු ගෙවනවා. අපි ගෙවන්නේ වක්‍ර බදු. ඔව් සර්. අපි ෆෝන් කියන්න පැහැදිලිද? ඔව් සර්. පැහැදිලිද? අනික සමූපකාරය අනිත් පොදු සේවා සපයන ආයතන තමයි සමූපකාරය. එයට දෙලියන්න යාරක් දෙන යුතුකම් සමග කියන ප්‍රමාණයක් ගුණාත්මක සේවාවක් සැපීම ගුණාත්මක සේවාවක් සැපීම ලියන්න පිටු බෙල්ල බෙල්ල හරියන්නේ නැහැ ලියන්න සර් ඔව් ඒක සමූපකාරයකටද ලියන්නේ ඔව් සමූපකාරයද ලියන්නේ ගුණාත්මක සේවාවක් සැපීම ඊට පස්සේ පොතේ ලියන ගත්තේ කොහොමද ලියන්න ඕනි
පොතේ දින කට ලියන්න සමූපකාර සමූපකාර ආයතන තුලින් ඉටු විය යුතු යුතුකම් සහ වගකීම් සමූපකාර ආයතන තුලින් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් itu biaya itu kamu hawa bagi. Lihat kan kita pala beri ya kan? Gunatmuk seiva wak siapa ima? Gunatmuk seiva wak siapa ima? Gunatmuk seiva wak siapa ima? ගුණාත්මක සේවාවක් සැපයීම අනිත් එක ලියා ගන්න පාරිභෝගික සේවා පහසු මිලට සැපයීම 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 හරි තවත් පොදු සේවාවක් තමයි පුතේ පරිසර සංරක්ෂණය කියලා කියන්නේ පරිසර සංරක්ෂණය පරිසර සංරක්ෂණය මේ පරිසර සංරක්ෂණය සිදු කරන ආයතන තියෙනවා පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරිය ඊට පස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමුද්‍රීය සංවර්ධන අධිකාරිය පරිසර සංරක්ෂණය පරිසර සංරක්ෂණය සිදු කරන ආයතන කිහිපයක් තියෙනවා පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා මේ පරිසර සංරක්ෂණය සඳහා එතකොට මේ ආයතන වලින් සිදු කරන්න ඕන යුතුකම් සහ වගකීම් ප්‍රමාණයක් තියෙනවා ලියා ගන්න පරිසර සංරක්ෂණය සඳහා උපරිම දායකත්වයක් සැපයීම පරිසර සංවර්ධනය සඳහා උපරිම දායකත්වයක් සැපයීම පරිසර සංරක්ෂණය 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 සඳහා උපරිම දායකත්වයක් සැපයීම අනිත්‍යක අනිත් එක ලියා ගන්න පරිසර නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා
පරිසරණ ඉදිරිදී ක්‍රියාත්මක කිරීම සඳහා පරිසරණ ඉදිරිදී ක්‍රියාත්මක කිරීම සඳහා පරිසරණ ඉදිරිදී ක්‍රියාත්මක කිරීම සඳහා පරිසරණ ඉදිරිදී ක්‍රියාත්මක කිරීම සඳහා පරිසරණ ඉදිරිදී ක්‍රියාත්මක කිරීම සඳහා පරිසරණ ඉදිරිදී ක්‍රියාත්මක කිරීම සඳහා පරිසරණ ඉදිරිදී ක්‍රියාත්මක කිරීම සඳහා උපරිම සහාය ලබා දීම උපරිම සහාය ලබා දීම උපරිම සහාය ලබා දීම හරි ඔන්න ඔය ටික තමයි හරි ඔන්න ඔතනින් පුතේ ඔය පාඩම සම්පූර්ණයෙන් අවසන් වෙනවා අපි ලබන සතියේදී අර මේ සිකුරාදා අලුත් පාඩම පටන් ගමු දැන් පොදු සේවා කියන පාඩම සම්පූර්ණයෙන් අවසන් හරිද මේ ඩියුට් එක කොහෙවත් දාන්න නැතුව හරි ආරක්ෂාකාරීව ෆයිල් එකක් ඇතුලේ දාලා තියන්න හරි එහෙනම් ඔව් සර් පොදු සේවා ප්‍රයෝජනයට ගන්න පුරවැසියන් විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් සර් දෙවැනි පාඩමේ ඩියුට් එක දෙවනි පාඩමේ ටියුට් එක පුතේ හරිද දෙවනි පාඩමේ ටියුට් එක මම ඔයාලට දානවා ක්ලාස් එක පටන් ගන්න කලින් බ්‍රහස්පති දාමෝ පදාදා දිනේ ටියුට් එක දානවා සර් දාන්න බැයිද ආ පුතේ සර් පාඩම දාන්න ටිකක් ඩවුට් කරගන්න ටිකක් ගන්න මේ දැන් කලින් දාන්න දැන් දාන්න විදියක් නැහැ පුතේ තාම එක මේ ටියුට් එක හදමි ඉන්නේ දැන් දාන්න විදියක් නැහැ එන දවස් දෙකකට විතර කලින් ටියුට් එක දානවද? හරි හරි ඊට කලින් දාන්නම්. හරි. Hi sir. Good one sir. Thank you sir. I want to